එක්සත් ජාතික පක්ෂයට මුකුත් වෙලා නැහැ කියලා. ඔව්. දැන් අපි ගත්තොත් 1999 රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා ඔහු පෙරදි. ඊට පස්සේ 2005 රනිල් වික්‍රමසිංහ මහත්මයා දෙවනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා ඔහු පෙරදි. 2010 ඔහු ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර SFO ඉදිරිපත් කරනවා හංසයාගේ ලකුණෙන්. ඒත් පැරදි. 2015 ඒත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කරනවා. දැන් මෙවරත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් නෑ. පහුගිය ඡන්දෙදි මුළු ලංකාවම එකම කොට්ටාසයක් කරලා ගත්තත් ගන්නෙ 249,435යි එක්සත් ජාතික පක්ෂය. හේෂා දන්නවා පක්ෂේ 47,00,000ක් බ්ලොක් වෝට් එකක් තිබුණු පක්ෂයක් 249,435යි. එක මන්ත්‍රී කෙනෙක් නෑ. දැන් පක්ෂයට මීට වඩා හානියක් වෙන්න තියෙනවද? මුකුත් වෙලා නැද්ද? කියන පක්ෂයට හානි වෙලා නැද්ද? 47,00,000ක බ්ලොක් වෝට් එකක් 250,000ට ඇදලා දැම්මේ කවුද පක්ෂේ? ඒ වෙනකොට නායකයා කවුද? මේ හැම මැතිවරණයකදීම නායකත්වය දුන්නේ කවුද පක්ෂයට? රනිල් වික්‍රමසිංහ මහත්මයා. රනිල් වික්‍රමසිංහ මහත්මයා නායක විවස්ථාව. රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයේ දෙන ගමන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දෙවනිය විදියට කටයුතු කරපු මේ තියෙන්නේ අජිත් ප්‍රේමදාස මහත්මයාත් ඒකට වග කියන්න ඕන. දෙවනිය නෙමෙයි මං අහන්නේ පළවෙනියා ගැන. පක්ෂයේ පරමාර්ථ කියන්නේ ඔබතුමාගේ. පක්ෂයේ පරමාර්ථවලට ඔබතුමාගේ පරමාර්ථය කියන්නේ පක්ෂයේ ප්‍රධාන පරමාර්ථය තමයි ජාතියක් විදියට සියලුම ජාතිකයින් එක්ක එක ගමනක් යන එක තමයි එක්සත් ජාතික පක්ෂය. මම යෝජනා කරනවා ඒක නෙමෙයි පක්ෂයේ පරමාර්ථය. මෙන්න විවස්ථාව පක්ෂයේ පරමාර්ථ. ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ අනිකුත් මැතිවරණයන්හිදී බලය ලබා ගැනීමේ අරමුණින් යුතුව පාර්ලිමේන්තුව තුල සහ රට තුල දේශපාලන පක්ෂයක් සංවිධාන කොට පවත්වාගෙන යාම මේ පරමාර්ථය ඉටු කරන්නවත් නායකයාට බැලි වෙලා තියෙනවා. නායකයා මේ පාරේ ඉල්ලන්නේත් අලියාගෙන් නෙවෙයි ස්වාධීනව. මොකද්ද පක්ෂෙට වෙලා තියෙන්නේ? ඒ පරමාර්ථය. දැන් ඔබතුමා කියන පක්ෂෙම මුත්තලා නැහැ. ඒක තමයි ඉෂ්ට කරන්න යන්නේ. ඔබතුමා කියන පක්ෂෙට වෙලා නැහැ. ඒක පක්ෂයේ නායකයා තමයි ඉල්ලන්නේ. පක්ෂයේ පරමාර්ථයවත් ඉටු කරලා නැහැ. ඒ පරමාර්ථය පක්ෂයේ නායකයා පරමාර්ථය ඉටු කරලා නැහැ. පක්ෂේ අලියා පැත්තකට මේ ලකුණ. ඔය අලියා ලකුණ මං හිතන අනාගතේටත් මේ මෙතුමා නායකත්වයේ දරුවොත් අනාගතේට අලිය ලකුණට කතරයක් ගන්න මේ රටේ ජනතාවට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඔයා ඔයා දැන් කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා පෙට්‍රල් පෝලිං නැති කරා, ගෑස් පෝලිං නැති කරා කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවි නැත්තම් ආයි පෙට්‍රල් පෝලිං එනවද? ගෑස් පෝලිං එනවා කියලා දෙය කියන්නේ. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ එනවා. අනිවාර්යෙන්ම එනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා 1976 ඉඳලා අද වෙනකම් පාර්ලිමේන්තුවේ ඉන්නවා. අද දැන් ජනාධිපති හින්දා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා ඉන්නවා. එතකොට අවුරුදු 47ක් මන්ත්‍රීවරේ, නියෝජ්‍ය අමාත්‍යවරේ, අමාත්‍යවරේ, අගමැතිවරේ කිහිප වතාවක්ම ජනාධිපතිවරේ. එයා වග කියන්න ඕනේ නැද්ද මේ අර්බුදයට? අවුරුදු 47ක්. ඒ කියන්නේ නිදහස ලැබුණු දවසේ ඉඳලා ගත්තොත් අවුරුදු 76න් භාගිකරත් වැඩි ප්‍රමාණයක් ඔහු පාර්ලිමේන්තුවේ. ඔහු වග කියන්න ඕනේ නැද්ද මේ අර්බුදයට? ඒකම නෙවෙයි දසමත් භාවේ. අද වෙනකොට අවුරුදු 47ක් කරලත් පෙට්‍රල් පෝලින්න. හරි, එතුමා යනකොට ආයෙනවනะ. ඒ කියන්නේ එතුමා සිස්ටම් එකක් හදලා නැහැ. ඒ කියන්නේ පුද්ගලෙක් මත රට දුවලා තියෙන්නේ. එතකොට ඒක සාර්ථකත්වයක්ද? පුබුදු, ඔබතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ යම් ප්‍රමාණාත්මක දැනුමක් තියෙන පුද්ගලෙක්. දැන් රටක් තනි පුද්ගලයෙක් නැති වුනහම විදුලි අර්බුදයක් එනවනะ. ඉන්ධන අර්බුදයක් එනවනะ. ගෑස් අර්බුදයක් එනවනම් අවුරුදු 47ක් රට කරවල තියෙනවා. නිදාසෙන් පස්සේ අවුරුදු 29යි ඔහු පාර්ලිමේන්තුවේ ඉඳලා නැත්තේ අවුරුදු 76 තුල. ඒතොර සිස්ටම් හදලා නැත්තම් ඒකේ වගකීම ගන්න ඕනේ කවුද? ওই වගේ මැන්ඩේට් දීපු බර ගානක් තියෙනවා. ඔව්. හරිද? දැන් මේක තමයි මේ ළඟදිම දීපු මැන්ඩේට් එක. ඔව්. මේ 69කින් දීපු මැන්ඩේට් එක. හැබැයි මේකේ තියෙනවා බරපතල් කාරණාව. මේ මැන්ඩේට් එක තමයි දැන් ඉතුරු කොටේ මේ ඉන්න ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්නේ. මේකේ තියෙනවා මහා බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ වහාම අත්අඩංගුවට ගනු ලැබි. ඔව්. ඉතින් මේ මැන්ඩේට් එක දීපු එකනේ. කෝ? අනේ එතන වෙලා තියෙන ඉස්ලාම් මේ 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 ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම. මේකනේ දැන් දුවන්නේ. ඔව්. එතකොට මේක ඉතුරු කොටස තමයි අනුප්‍රාප්ත ජනාධිපතිවරයා කරන්නේ. කරන්නේ. එතකොට අනුප්‍රාප්ත ජනාධිපතිවරයාට තියෙන මැන්ඩේට් එක තමයි මේක. මම ආසයි මෙතන පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හිටියානම් කතා කරන්න. නෑ නැති හින්දා ඔබෙන් අහන්නේ. නැති නිසා. හරි මම හේෂගෙන් අහන්නම්. හේෂා ඔයාම කියන්නකෝ දැන් මේ 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 මං මෙතුමාගෙනුත් අහනවා නුවන්ගෙනුත්.
දැන් මේක තමයි දැන් ක්‍රියාත්මක කරන්න ආව අල්ලපු හොරෙක් නැහෙනි දැන් දැන් ජනාධිපතිතුමා අවුරුදු දෙකක් හැබැයි ජනාධිපතිතුමා පෙට්‍රල් පෝලිං ඒව නැති කරපුවා කියනවා හැබැයි මේ මහ බැංකුව මහ දවල් කඩපු එක අල්ලනවයි කියපු මැන්ඩේට් එක ක්‍රියාත්මක කළේ නැහැ දැන් ඔබතුමාලා ලස්සන පොත් ගහනවා ජනතාවට මේව බෙදනවා අපි කියවනවා කියවල තවත් අයට කියනවා මේක මරු මේකට අපි ඡන්දෙ දෙමු කියලා හැබැයි ඕගොල්ලෝ හතර ගොල්ලොම බලයට ආවහම මේක පැත්තක ඔයාලගේ පෞද්ගලිකව ක්‍රියාත්මක කරනවා මේ අපි හැමදාම මේක ගුණාට අඳින්නද මෙහෙම